අද බැලුවත් මේ දකුණු ආසියාවේ කලාපය තුල ගත්තාම මහා දැවැන්ත රැඩිකල් තීන්දුව අරන් තිනවා ඒ ආර්ථික කලාප හදලා ඒ වගේම අනාගතයේදී දේශගුණික විපර්යාස ගැන හොඳ අධ්‍යයනයක් කරලා මේ බලශක්තිය කොහොමද පාවිච්චි කරන්නේ අනාගතේ ඒ වගේම තියෙන සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ තියෙන දැනුම කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඒ රටවල් ඉතා සැලසුම් සහගත මොන ආණ්ඩුවවත් බැටන් එකකට අරන් දුවනවා ආණ්ඩුවල යම් යම් දේශපාලන මතවාද වෙනස් වෙනවා නමුත් අද අපිට ඒ තැනට ගේන්න ලොකු අභියෝගයක් තියෙනවා හැබැයි වර්තමාන ජනාධිපතිතුමාගේ මම ඉල්ලීමක් කරා මේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර පහසුකම් කිරීම කියන කාරණාව ගැන මීට වඩා තදින් වැඩ කරලා අපි මේක නීතියක් විදිහට ගේන්න ඕන කියන එක ඉතින් ජනාධිපතිතුමා ඒක මට සභාපතිත්වයේ පැවරුවා ඒ කමිටුවේ අපි මේ එළඹෙන නොවැම්බර් මාස වෙනකොට යෝජනා කෙටුම්පත හදලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේක නීතියක් බවට පත් කරන්න මොකද හේතුව ව්‍යාපාර පහසුකම් කිරීමේ පනතක් නීතියක් ගේන්නේ නැතුව කවදාවත් මේක කරන්න බෑ මොකද හේතු මම උදාහරණත් එක්කම කියන්නම් දැන් උදාහරණයක් විදිහට ඔබ දන්නවා මම කලිනුත් මේ මම හිතන මේ දෙර්ණිම ඇවිල්ලා කිව්වා මේ වෝල්ස් අයිස්ක්‍රීම් කම්පැනිය ඇවිල්ලා ඉතා කෙටි කාලේ විශාල ආයෝජනයක් කරා ඒ සමාගම දකුණු ආසියාව කලාපෙටම ඉතාම ආදර්ශමත් සමාගමක් හදලා හැබැයි වෘත්තීය සමිතියක ඉන්න ගෝත්‍රිකෝ ටිකක් ගිහිල්ලා ඒ සමාගමට එකපාරට සමාගමේ ආරම්භයේදීම දෙන්න බැරි ඉල්ලීම් කළා කම්පැනිය බහලා ගියා ලංකාවේ. ඒ වගේම අද චතුර ඔබ දන්නවද කොච්චර සමාගමේ BOI සමාගම මම පෞද්ගලික වගකීමෙන් කියන්නේ මම ඒක විස්තරත් එක්ක මම කියන්නේ කොච්චර සමාගම් වලට පීඩනයක් දීලා ඒ සමාගම් වලට ලොකු බලපෑම් කළ සමහර වෘත්තීය සමිති කණ්ඩායම් පක්ෂාර මුදල් වලට සල්ලි මංකොල්ල කරන මට්ටමකට ඇවිල්ලා ඒ සමාගම් මේ මෑත ජර්මන් හොඳ සමාගමක් BOI සමාගම ලංකාව දාලා ගියා මේ වෘත්තීය සමිති වල බලපෑම මත මොකද ඒ සමාගමට ලොකු ඕඩර් එකක් ආපු හැටියෙම ඒ ඕඩර් එක කරන්න ඒගොල්ලෝ ලොකු ස්ට්‍රෙස් එකකින් මේ වැඩක් කරන්නේ වෙලාවට දෙන්න ඕන ඉතාම ඉහළ ගුණාත්මක භාවයක වැඩ දෙන්න ඕන ඒතර ඒක ඒ වගේ ඕඩර්ස් එනකොටම වෘත්තීය සමිතිය කලබල කරලා අපිට මේ ඕන අරෝණ එක යම් යම් ඉල්ලීම් කරනවා ඉතින් ඒක නිසා අපි මුලින්ම හොඳ බිස්නස් ඉන්කියුබේටර් එකයි කියන්නේ මේ ඒ කියන්නේ ව්‍යාපාරවලට හිතකර පරිසරය කොහොමද ගොඩනගන්නේ කියන එකයි අපි බලන්න ඕනේ. ඒතර මේ පරිසරය ගොඩනගන්න නම් අපිට අපි අඳුරගත්ත ජනාධිපතිවරණ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේකට පූර්ණ බලතල අපිට දීලා තියෙන ඒ කමිටුවට මේ ආණ්ඩුව පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරු 12 දෙනෙක් එකට ඉන්නවා. ඒ සමාජික පක්ෂ භේදකින් තොර මේ වැඩේට අපිට සහයෝගය දෙනවා. ඉතින් මම අපිට කියන්න සතුටුයි අපි අඳුනගත්ත ඉතාමත්ම කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන රෙඩ් ටේප්ස්. ඒ කියන්නේ යම් යම් පරිපාලන දුර්වලතා ඒ වගේ දේශපාලන වශයෙන් ගන්න ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ අපි අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් විදිහට මම එතනදී අපි අඳුනගත් එකක් තමයි මේ දර කිව්වාගේ මේ කවුද අපි දුමින්දක වගේ දැන් ඇඟලුම් ක්ෂේත්‍රය. හැබැයි ඇඟලුම් ක්ෂේත්‍රය දැන් අවුරුදු 30කට විතර කලින් ප්‍රේමදාස මහත්තයා ගෙනාවේ මේ වැඩසටහනක්. එතකොට ඇඟලුම් ක්ෂේත්‍රය අද අපේ රටේ අපි විශාල අධ්‍යාපනයට ඉන්වෙස්ට්මන්ට් එකක් කළා විශාල යටිතල පහසුකම් කළා ලොකු දැනුමක් තියෙන පිරිසක් හැදුවට පස්සේ ඒ පිරිස අපි ගෙනියන්න ඕන තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයට නෙමෙයි ඒකට කලාපයේ තව තියෙන දියුණු යම් යම් සමාජ තත්ත්වයන් තියෙන යටිතල පහසුකම් අඩු තැන්වල ඒක ශ්‍රමය අඩුවෙන් ගන්න පුළුවන් තැන්වලට අපි උදාහරණයක් විදිහටම කිව්ව බංග්ලාදේශයේ ඒක ඩයිවර්ට් කරන්න කමක් නැහැ. අද මම ගියස මේ පෙරේද ගිහිල්ලා ආයේ බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවේ වැඩසටහනකට මට හම්බ වුණා බංග්ලාදේශයේ ඉන්න බොහෝ ෆැක්ටරි වල කට්ටිය ආව හම්බෙන්න. අද සම්පූර්ණයෙන්ම බංග්ලාදේශ සම්පූර්ණ ඇඟලුම් ක්ෂේත්‍රයේ টপ මැනේජ්මන්ට් එක මිඩල් මැනේජ්මන්ට් එක ඊළඟට සුපර්වයිසර්ගේ ඉඳන් ඉන්න කවුද ලංකාවේ මේ සුතු එක 4-5000ක් ඉන්න මැනේජ්මන්ට් ලෙවල් එකේ අය. එතකොට අපි අන්න එතන මේ එදා ගාමන් ෆැක්ටරි වැඩ කරපු මිනිස්සු අද බංග්ලාදේශයට ඉන්දියාවට ඉතියෝපියාවට නයිජීරියාවට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අද අපේ දැනුම දීලා එතන වැඩපිළිවෙලක් කරනවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මෙතනින් දැනුම කේන්ද්‍රීය ආර්ථික නොලෙජ් හබ් එකක් අපි හදලා මේ ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩ්ස් දින ඕන තරම් මේ මට සතුටුයි කියන්නේ මේ දෙරණ ප්‍රෝග්‍රෑම් එකක් කරා මම ඒක හැම නොරුදාම් බැලුවා මේ ස්ටාර්ට්අප් අර මොකද මේ ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම් එකක් කොච්චර දක්ෂ මිනිස්සු මේ රටේ ඉන්නවද හැබැයි ඒකට අවශ්‍ය ඉන්කියුබේටර් ඒකට අවශ්‍ය වටපිටාව අපි හදන්න